යිබෝන් ශ්‍රද්ධ ප්‍රධාන ප්‍රවෘති විකාශය සමගෙන් මම ශාලිතරජපක්ෂ ප්‍රථමයෙන් සිරස්ථල. වර්තමානයේ දෙසනුපු අනාගතය පිළිබඳව අවධහනය යොමු කරමින් එකම ජාතියක් ලෙස ඉතිරියට යා යුතුයි ජනපති අවදහනණය කරයි. පදගෙවීම් පැහැර හරි අන්සොයා ගැනීමට නව විසදුම් ඉතිරයේදී. රජයේ සේවකයන්ත ගෙවන ජීවන වියදම් දීමනාවෙන් ජනවාරිමාසේදී රුපියල් පන්දහසක් ලවාදීමට කැබින් අනුමැතිය නාසා හඳටය වූයානයට සිදු වූදේ. ජාතික සමගයේ සහ ප්‍රති සංවිධහනයේ සඳහා වන කාරෑල පනත්කෙටුම් පත දෙවන වරකීවීම චන්දවීමසීමේී, ඊට පක්ෂව චන්ද හතලිස් අටක් සහ විරුදධව චන්ද හතා කෙමි වුුණ. යනුව ඒ වැඩි චන්දයෙන් සම්මතවීති පෙනවා. ර්ථපානය දෙස ොව අනාගතය දෙෙස පිරිපඳව අවධහනය යොමු කරමින් එක ශ්‍රීලාංක ජාතියක් ලෙස ඉදිරියට යායුතු බව ජනාතපති රනිල් වික්‍රමසිංගමහතා පවසනවා. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ එකේ විසි පස්සුන සංවත්සර උත්සවය අමතිමනයි, ජනාතිපතිවරයා මේ බව සඳහන් කළේ. තරුණ බෞදධංගමේ එකේ විසි පස්වන සංවත්සර උත්සවේ පසුගේදා කොළඹ බන්ඩර්නායක ජාත්‍යන්තර සන්තරන ශාලාවතී පැත්වන. ඒ ජනතිවති අනි වික්‍රම් සිංහතාගේ ප්‍රධානත්වෙන්. වර්ෂ එක්දහ අටසය අනු අටවසරේ ජනවාරි මස අටවනතින ශ්‍රීමත් අනකාරික ධර්මපාලතුමාන්ගේ ප්‍රධානත්වෙන් ආරම්භ කරනු කළඹ තරුණ ෞද්ධ සංගමය මෙට විශාලතම වූත් පැණතම වූත් බෞ් සංවිධානය ලෙස සැලකෙනවා ලංකාභිමානය එක ශවීලංකාවක් සදහ කතිකාවතයන තේමාවයටතේ මෙවර සංවත්සර උත්වය සංවිධානය කරතිබුණන එමෙන්. කොළඹතරන ෞද්ධ සංගමයේ එක විසි පස්සන සමරමණනිමිත්තෙන් එලදක්වු සමු කලාපේද ද ජනාාතිපතිවරයාාවවෙත පිළිගන් වනු අත විශ්වවිද්‍යාල ශිෂිෂාව වෙත ිෂත්ව පිගදීමද ජනනාධපතිවරයා අති සිදු කරුණ. අද තේමාව හැටිටතින්නේ ලංකාබි මානය. එක ශ්‍රී ලංකාාවක කතිකාල. ඒකයි අද ලංකාවටූම ම මෙතෙන්ටාව යාාපනයෙද. හැමෙක්ක නමකින් ස්්‍ර ලාංකාව වූමැයිකි කියේ. අපි කතා කරගෙන තීරනය කර විශ් විප පහාවෙන කොට යුද්ධයටට සබධ සියලු ප්‍රශ්න විසඳමු කියල. ඉඩම් පිළිබඳධ පශ්න දෙදමු අවතැං ූවාගේ පිසදමු. අතුරු දහන්න වුනයායගේ ඒ ප්‍රශ්න විසඳල අපි ඒ දේශපාරන බලතලත් අපි පා පලාත් සභාසියල්ලම නියම ලෙස ක්‍රියාකරමු කියලා. ඒවාගේ ම අම කිබපු අපි නාග දීපෙදී හොඳ තියන විහාරස්ථානේ තවත් විශාල්ලිස දියුණුකර එකට යාපනය ජනතාව කැතුුණනා මොකද මෙයින්න බෞද්ධජනතාව ඒ සැගට නවා කිය. අපි අන්නඕනේ ඒ හඬක් කැටියට මේ තරුණඒක කතාකරන්න මොකද මේ බලාපොරොත්තුවේ මොකද ුවෝමනා කකද කරන්ටඉන්නේ. හිගේ වැඩ සටහන ගෙනියන් ඕන්න්නං අධ්‍යාපනමාත්‍යයන් සත් තවුණ සේවා සභාවත් අපි හරන් දෙන්නම් ඒ වැඩ කටයුතුර සහභාගුවන්නේ. අපි දැම් මේ අවස්ථාදී අනාගදදිහ බලන්න ඕන. D.B. ජයතිලක මඇතුවම බැලුවවාගේ අපි හිතන් ඕන. දැන් මේ එකසිය විසිපස්වණනි වසර එනකොට අපි ැලුවේ තවත් උදව්වක් ක පිළි අරගෙන කරන්න. කොළඹ තරුණ බෞද්ධ සමතියට කොටුවේ ඉඩමත්තිය. අන්ඩට අයිත ීඩම පංකව අප මේ අෞුරජ තව අවුරදු අනුනමයක් දෙන්නම්. එකට මුල්්‍යම බරක් දාන්න. ඒ අපි හදල දෙන්න එක අආ්ඩුවේ යුතුකමක් මංහිතන්නේ එකට සහනයක් දුන්න කියලා. කවු තුරුද් වෙන්න අපේ සැලස්මාණඩුව ඒ ප්‍රදේශය සම්පූර්ණම සංචාර්ක කලාපයක් පෙන්ට. ඒක වානජ ගොඩ නගිල්ලක්ගෙන. ම කියන්නේ වරට එනෙකොට දකින පේක නිසා. පුළුවන් දරම් උඩහට මේ ගොඩ නැගිල්ල දාන්න කියලා. චපියක් ප්‍රතා කරන්න ඒ වැඩ කටයුත්ත අපි මේ බෞද්ධ සංගමේුවෙන් කල්ල දෙන්න. රජයේ සේවකයන් සඳහ ගෙවීමට නියමිත ජීවනවීදම් තීමනාවෙන් රුපියල් පන්ද හසක්, ජනවාරි මස සිට ගෙවීමට ජනාධීපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනමැතිය හිමිවී තිබෙනවා. මේ එම තීරණය ඇතුළුව අද දෙනම්තුන් තවත් කැබිනට තීරණ කිහිපයක්. නාපතු ැබල දැනුන් දුන්න මුදල් මාත්‍යවරය වශෙන් අයිවැलेනයේ සඳහන් प्र්‍රකාව වැටප වැඩිකිරීමක් ලබාදීම ක්‍රියාත්මक කරන්නේ අපරිල් මාසේ සිට කියලා නමුත් ආදායන් එකතුවීමේ ක්‍රමවේද සඳහා විශාල පරිශසරයක් දරලා ඒ අප්‍රේල් මාසේ සිට දීමට නියපිත වැටු වැඩිවීමම වසයෙන් වෙන රොපියල් පන්දහක්ක මුදලක් ජනවාරි මාසේ වැටුපට එකතු කරන්නටත් වෛද්‍යවරුන්ගේ දීමමනාවක් තිෙස්පන්දායේ සිට වෛද විශේෂක්ද දෙවරුන්ගේ දීමමනාවත් ස්පන්දායේ සිට හැත්ත දස්සදක්කවා වැඩිකරන්නටත් විශ්වවිද්‍යාල මාචාර්ය ආචායවරු ඇතුළූ අධ්‍යේන කාරර්ය මණ්ඩ වල එවැනිම දීීමනාවක් සියයට විෂපාකින් වැඩි කරටත් ැෙනට අන ැති නැබු ජතිපතුමා යෝජනාවක් ඉදිරිපත් කළ මුදල් කොமிසන් සභාව විසින්. දෙදා විසිී අතර වර්ෂයට අදාළව ඉදිරිපත් කන්න නිර්ද සඇතුළත් වාර්තාාව පිමෙන්තුුවට ඉදිරිපත් කළ அனுමැතිය ලබාගෙනීම සදා ප්‍රිකාක් ඉදිරිපත් කළ දෙදා ශවිසි අතर වර්ෂ අදා මුදල් ක কොமிස්සம் විසින් දිරිපත් කන ලැබෑති. එම කොමිස මේේ නිර්දය සයිත වාර්තාාව ජතිපතුමා ඉදිරිපත් කරපු එක පලමෙන්ंटතු දිරිපත් කන්නට අනුමැතිය ැබුණ. යනුව මේ වර්षේ දී. පළස්බා සඳහා වංකරෙන වනොරාවර්තනා පාක්ධන වියදං ඒ පලාාතේ දිිස්ත්‍රික්කේ දිස්ත්‍රික්කලේකම් කාරයයාල නැත්තන් දිසාපතිවරු අරා ඒ දිසාපතිවරු විසින් පලාත්මට්ටමට බිම්මට්ටමට ගෙනයාම සලාා ප්‍රාදේශ කියලේකම් කාරයාලා අරා මේ විම්මදි මේ මුදල් පළදාක ලෙස ගම්මට්ටමට ගෙනයාම මේ කටයුක්ත සිද්ධ වෙන. ඒ සඳ අවශ්‍ය චකරලයකනාව අනිකුත් විදිවිධාන නිකුත් කිරිම දැන් ආරම්භ කරලා තිබෙන නනාතිපත්තුමා විසින්, තවත් ප්‍රිකාාවක් යදිරිපත් කළ අන්ුරාධපුර මහාාවයාර සංවර්ධන සැස්ම. අපේ රටේ ඉතිහාසේ ගමන්මග වෙනස්කිරීම සඳ. ඉතා විශාල දායකත්්‍යය සැපිියූ, අන්රාධපුර මහාවි්‍යයාරය ශ්‍රී ලංකාවේ ආගමිකා ඉතිහාසික වසේ සුවිශේෂස වටිනාකමක්කති පරික්්ෂරවයක් ලෙස, ලෝපුර ප්‍රචලිතයි. අන්රාධපුර මහාවි්‍යාරයේ ගවේෂනා සදක්ෂණ කටයුතු විධමත්වා නිශ්චිත කාල රාමුවත්තුල ෂ්්‍රකිරීම. වශ්‍යතාවේ හඳුරගන තිබෙනවා පුරාවිද්‍ය ශෂේත්‍රයේ ජාත්‍යයන්තර අදැකින් සහිත ප්‍රවීණ විදේශීය විශේසක්යෙක් වන මාචාරය රෝබීන් කනිින් නැම් මහතා විසිං ව්‍යාපෘති වාර්තාවක් මෙයා සම්බන්ධ විදිරිපත් කල තිබෙනවා ඒ ව්‍යාපෘති මාර්තා මගින් දෙදස් විසි අතරේ සිට දෙදස් විසිනමේ දක් වසර හයක්ක කාලසිීවාවස් සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්ම කරන යෝජනා කරලා තිබෙන මහතයාරය රෝබිසන් කනින් නැම් මහතාගේ ව්‍යපෘති වාර්තා වනුව මවියාර කැනීම් ගවේෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්මේන්තු මධ්‍ය සංස්කෘති කාරමුදලේ රජු අධීක්ෂණය ජනාධිපතිකාරයාලේ සහ බුද්ධසාසන ආගමිකා සංස්කෘති කටයුතු අමාත්‍යයන් සි විසිං. ඒක අබද්ධව ක්‍රියාත්මකිීම සඳ කැබිෙනට පත්‍රිකාාවක් ඉදිරිපත් කලලා ඒැබිනට ප්‍රිකා රනවැති ැබුට. ලක්ෂේක विකල්ප මාර්ග අතුුව මාර්ග ग्්‍රමිය මාර්ග පුරොත්තාපන කිරීමට ම මාर्ග ඇමතිවරයා වසේ ම ඉදිරිපත් කළ යෝජනාව ැෙන අන ැති ලැබුණ. බතු ල දන්නවා kiloलोම ලක්ෂ වැඩප ටතේ ඉතා විශාල ෂස්කරතාවය රටපුරාම පැනනැගුණ පර්වල් අඩලා කොටසක් වැඩ නිම කලා කොටසක් වැඩ නිම නොකර ඒ සඳ අවශ්‍ය මුූල්ලෙ ප්‍රතිපාදන අපිට තිබුුණන්නේ ඒ වගේම ආසියනු සංවර්ධන බැංකූ ලෝක බැංකුව හානිකු නයදෙන අයත්තන නය ආදාර සැපීම නත්තර කිරීම නිසා කෙසේවත් මේ ව්‍යපෘති ක්‍රියාත්ම කළ නොහැකි තත්වයක පැවත් වුණා ඒය අනුව අපි ලංකාපුරාතියන සෑම දිස්ත්‍රික්කයේකම ඉතාමා අසීරු පාරවල සෑමවාරිමේන්තුූ නියෝජනය කන්න මන්ත්‍රීවරේක්ටම අවමතරමේ කිනෝමීට දුළාක් පත් අවං කරල දෙෙන හකාරේට කිෝමී එක්ද ස්පන්සිියම් මාසායක් ඇතුරොත්ත නිමකරන්ට மூූල්්‍ය ප්‍රතිපාදන යොදාගන්න සැස්මක් ඉදිරිපත් කළ යට අනුමැති ලැබුණ අතරේකෝ මහා මාර්ගවල්ට ගමන් කරන්නම බැරි මාර්ග එව පිරිසකර කළ ගබන් කරන්න පුළුවන් තත්වයට හදන්න ඇමරිකාන් ඩොල මිදියන හැටක්ක නයක් නබලදීලා තියෙනවා මීට අතිරේෙකෝ ග්‍රමීිය මාර්ග සඳහත් තව බිලියන දායක මුදලක් වෙන් කරලා තියෙනවා මේ වරා අයවැයෙක්නේ. එනිසා එ එසිල්ල කටයුතු අපි පෙබරෝවාරි මාසය වන විට ආරම්භ කරනවා මේවාහසේ ඇස්ත්‍රමෙන්තුු සකස් කරලා ඉවරක. බදගේවීම පැහැහැර ඇති පිලිස හඳනා ගැනීමට නවක්‍රමවේද සකස්කර ඇති පව, මුදල් රජ්‍ය අමාතය රංජිත් සේමලාපිටේ මතා පවසනවා. ලිපිගුණ සංख्याාව ය දහනම වෙදති විධ ආකාරය බදු ිපිගුණු අපේ රටේ දහත් ලක්ෂ 15 දෙසිය තිස්තුනක් තිබුණ අලත් සහෝදනක් තෙක්ක දශ විස්ස වෙද්දි මේක हाයලක් හත්ත් සිේ දහතුුණන රඩුණ. ද විසිිය වෙද්දි පनලක් ෂට ුණ මේ ද විසික වෙදදි හරලක් ෂයට අඩුුණ දං හ අලත් ප්‍රतिපත්ති තෙක් දස් විසිතුने සැබ තිස්සක වෙනකොට සලක්ෂ ද විසි ේට එකක නමතත් වර්දන වෙලා තියෙන අපි තවත් වර්ධණය කරගට යුතුයි අපි අටයි සම තුනක රජා දෑමට කියලා මේ වර්ශේය පහුගේ වස ට හයි ඟව ල් දේශ ෂ්පාති්‍ය තෙක්ක මේ ද විසිහත්‍ර අවශන්න ව අප දො හ න්න බලාොත් ය ළඟ වශසයී සීර පහලෝොට එකතමයි යම්මාකාරගේ ස්ථාවර ර්ථකයක්තියන ට බවට පත්තෙන්ට අපි යායුතු ගමන. අර්ථික පීඩාවකින් පීලාවිඳු සමාජයකින් අපි රාජාදය වැඩිකරන්න ෑම කියන්නේ අභියෝගත්මකයි ප්‍රශ් ලසක් හම කෙනෙක්ම අමාරුයි හැබැයි විකල්පයක් නෑ එක තමයි ්‍රධානම කාරණාවදැන් අපි පසුගේ සති දෙකක් තිස්ස වැඩීම කතා කරන්නේ වැඩ් බද්ද ගැන තිං අපිඒ සංහුදන කීපයක් එක්රන වැඩ්බද්ද චීර පහොති ි්ට බදුවනු පතය දහට වෙන බින්දුව තිබුණ යම්්‍රමාණයක් දහට වෙන මලියන අසුව තිබුණු වැඩ්බදු ීමාව ලියන හැටවෙන මේ පවැට්බද්ධ වැඩිකිරීම තුළ මේ නිදහස්ව තිබුණු බාන්ඩලින් සියට අනුහතක් පැඩබදරටයටට කිම තුලින්. ප බපොත්ව රපල් ිලිය න්ස හත්තට ගලු දායම. එකෙන් දරදශ නි්පාති සාපේක්ෂ රජාදායම එකයි දසම දෙකින් එතුලින් වර්ධන ේවික අපි ගණය කර තිනු ඒවගේම වැඩ්බද අනුපත සිය පහලො තිබුණ දහ කිරීම තුලින් අප බලාපොත්තිවන රුපියල් බිියන දසේ සි හතක් වැඩේවි කලා රාජාදයම ද නිස්පාල් සාපේක්ෂ දසම හතයි දෙක් සීයට. मार् केला प्रतिशा तात्म को खाल्पना करनो ै सीमापन अप मिलियन न न हट आडु करन के आप हला न प्याल बियन हत अपि ीियन केला सवि त्र वाष प्रतित टे द में एकई पहा पैडवे भी केला प औरदए में वैबाद न क्रीम तुल दशिए निश्पाज प एकक्ष ट देखई द में बिन हता जजा्यादा में केला हतवा प्रतिसात ैटर प्याल शब बिियन ई थ हा जा्यादाय में ै प केला ल्ना इතිि මේ කर्मත්्यक අප उत्තरे राजජාदयෑම අඩු කිරීම එක අපිට කරන්න බै රजජ्याද අඩුකර ලකන්නේ නැවතත් अර පරණ जाස් විसी දෙ के අපपේ मा से තිු समाජය मेලටे भी හිකිට इंसा මේක जජ्यादा වැි කිරීම दवाय වැලකනවා න්නේ जन්‍ර යක් हुව किसी से प जन්‍රी है नමුත් මේ රටව යුතු අපි ඉලක්කය සියට හැටක් ව්‍ර බදු සියට හතලිහක් සිජු බදු කරන්න එක තමයි ලෝක දියුණන්රටක ලක්ෂණතා එකතමයි සමාජ සාධාරණක්ත්ය එක නෙන් අදහස් වන්නේ වැඩ බදුුප්‍රමාණයක් මේයටටේ බදදු ගෙවී හැට ශක්තිමත් ප්‍රජාවගින් අයකරන්න රජය වැඩපිවිටක්කැදීම් ඒකතම අපි ත්සාහ කරන්න අපි ලකින අපරටේ ඉන්න ප්‍රජාවත්හ එකපුද ගල අදායමනුව අඩුමගානේ පේටේ අද බදදුගෙන ලක්ෂ දහක් ත න්න ැ බුතුමරදුන කොේ දෙන ඇති දැනට ලියප පචයින්නේ ලක්ෂ පහක්විට තවප්‍රමාණයක් ගෙවන්න ඕනේ. ඒයකට තමයි අපි කිව්වේ මේ අරු ධාරම්භ වෙනනකො ජංගිරුමක් ෘර්ත කරනම් බැංකූක එමනත්තනන් අලුතෙ දේපලක්මිලදදිගන්න න. අලුතේ මෝටරතයක් ි දිගන්නවන මන්යි තිබෙන මෝටරට අලු තාදම් බල පත්ත්‍රය ගන්නවා නම් අපිමර. ද ලිය පින්ික් වන්න කියලා බදුව අඒකරවාගෙනගෙනන ලියා පිච ිින් නංකියක් ගන්නන කියල. රිඒක ඒකත් අපි දැන් ඔවුඩ යමයම් අඇරිතර පහස නිසා ජනවාරි පලවෙද සිරිකියයක්ත්ම කරන්න. පෙපරවාරි පලවිද තමයි ක්‍රියාත්ම කර. දැනට පවතින වෂතත්වේ ඉදිරි පය කිහිේතුලත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණු විතය දෙපර්තමේතුවද නම් දෙනවා. එම දෙපර්තමේතුව සඳහන් කළේ අද සහ හට දිස්ප්‍රික රැසක වැස සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්ව වන පවායි. අ උදසන අටයිතයෙන් අවස වූ පෑ වි හතර තුළ වැඩම වර්ශාපතනයපට මලමිට එකසි අසූ හතරක වර්ශාපතනයක් අම්පර ලාහුගල ප්‍රදේශයට ලැබීති වෙනවා. එමෙන්ම අම්පර දමන ප්‍රදේශයට මලමිට එකසිති සතක් මඩ කලපුූ අයිතමල ප්‍රේශයට මිලිමිටර එක සිති සහයක වශාපනයක් ලැබී ඇති බවයි කාලකන විද්‍යාධ පාර්තිමන්තුනි ේදනය කළ එම උතුර නැකනෙහිර ව මධ්‍යම සහ දකුණ පත්වල වෙස තත්වේ වැඩවීම බලා පොත්වන අතර දෙවෙන්නේ ොහෝ ප්‍රදේශල අහසලුලින් බරය පොවත්න ඇති බව කාලකුණු වි්‍යාති පාර්තිමයතුතර දීති සානක මෝසම්තතය සාන්දික මෝසම විටින්ට මෝසම සකියය වෙනවා මේකට හේතුව තමයි අධවයි නාසන්න කැල්ි ත්වය වර්ධනය වන සානක සුලම්ප්‍රවායේ තියෙන තරංගාකාර කැල් මිලි ස්භාවයක් කැල්ිල සබදදවනේ දකුණ හද තමයි තියන්නේ එවනට අපටඒ බලපෑ තියනවා ශේෂ. එම නැගෙන හිර පලාාත දකුණ මදධ්‍යම කඳුක ප්‍රදේශ විශේෂෙන් මාතලයේ දිස්ට්‍රික් ඇනුවරලිය ඒ වගේම සබරගම පලාාතෙත් මේකි බලපෑම වැඩි විශේෂෙන් මිමි සට වඩ වැඩ ඉතා අදා වැසියත්වීම හැකාවතියෙන. අනිකුත් පලාාතල දවසෝන ලවකදවස වහිනෙට කට තියෙනවා මේ අද වැස්ස විශේයෙන්ම අදසා හට දවසේතියෙන හෙට දවස ශේෂය ධම කඳුක ප්‍රදශවලට ඉතා අද වැසියවීම හැකියාව තියෙන. ඒ හෙටින් පස ේතත්වය කැන්සාමයකු සුද විතර වෙනකට තත්තය කරම අන්ට. යලකුණ තම දැනට තියෙන්නේ මේකේ බලපෑමෙන් විශේෂයම තවදුරට බලාපොත්වවෙන්න පුළන් මධ්‍යම කඳු කරේ අපි නැගනර බෑවුම් ප්‍රදේශවල ටිකක් විඩීමට හමන තරමක් අදසුලන් ඇතිීම හැකාවකොත් ේෙන. තවද දින කිහිේ සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්, සේනායක සමුද්‍රේ වන්දුරුට පහක් මේ වන වි විවෘට් කර ඇති බව වාර්තාාවෙනවාඉන්ටත්පරේට කැ අඩි තුන්දහස් නවසේතිස් පහක් ගල්ලවට මුදා හැරනබවයි වාර්තාාවන්නේ. மார்க்கபார்த்தெோ පැව சුව பහත්பிவල ජනතාව, ஏ பிரரேබඳவு අවධ නேன் සිටஈ තුවයි මෙම අික වර්ෂාව හතුෙන් කන්ත්‍රේ ජලාශේ වාන්දරට හයයක් අද උදැසන විවෘත්ත කරුණ. එන් තත්පරයටට කන අඩි එක්දහස් දෙසේක ජලධහරතාවයක් මහවැලිගඟට මුදාහැරෙනවා මෙ අතර පවතිනධික වර්ෂාපන හේතුෙන් ජාතික ගඩ ලැගලි පරේෂණ සංගධන විසින් දෙවනි දිස්ත්‍රික් කහිපයක් උදසාහල පැවැත්වන පරති. අදේර දෙකයාටතේ නාහෑමේ අදදානම් නිවේදන නිුත් කර තිබෙනවා යනුව මහනෝ දිස්ත්‍රිකේ උුදුම්බර, මතයේ දිස්ෘක්කේ ලක්ගල පල්ලේකම. ොනරග දිස්ත්‍රක්ේ මැදගමයන ප්‍රදශලයකම් කොටාශ වෙද ලපවැත්වෙන පරිදි එම නාෑමේ අනතුර ඇඟවීීමණිකුත් කරබෙනවා. කොළම්ඹ ප්‍රදේශය සෞඛේ බල ප්‍රදශේ තුළ ඩෙංගු මතුුවන් බෝමනස් ථහන දෙසේ පණහ හඳුරග ැති බව කොළඹ දිස්ත්‍රික්ෞක්කසේ ආධ්‍යක්ෂ විශෂංඥ වෛද්‍ය චන්ද ජනායකමතා පවසනවා. සෞඛ්‍යමාත්‍යංශය ඊට පස්සේ ත්‍රීවිධ හමුදාව පොලිසිය ඊට අමතරව රාදේශලයකම් කාර්යාල මගින් නගර සභා මගින් මේ ඩැගුරෝගය මර්ධනය කිරීම සඳහා විධ විධ ක්‍රියාමාර්ග ගන්නවා තින් මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙද්දි අපි අන්ගසි අඩුහි මක් දකිවා නමුත් මේ කඩින් කඩ ඇතිවෙන වර්ෂාව නිසා ඩෙංගු මතුරුවන් බොවෙන්න පුළුවන් ස්ථාන නිතර නිතර ඇති වෙනවා අපි එක පාරක් මේ පිරිසුදු කරලා සුද්ද කරලා අඩු කරගත්තට ඊළග ර්ශයදි නවතවතාවක් තත්ව ඇතිවෙන. ඉතින් මේ කකාපිට නවත්තන්න පුළුවන්ද ැන්නෙමේ අපගේ උත්සාහය නවත් අන නැතුව, එක පාරක් පිරි සුදු කරහෙල ඉවරවල නැතුව දිගින්දිගට මේ පිළිබඳව අවධානය යොම් කරගෙන ඒ පිළිබඳව එක දිගට වැඩ කරන්න වශවෙන. මේ අවුද්දේ පලවැනි දවස් අට වෙනකොට කොළම දිස්ත්‍රික්කේ විතරක් ඩැංගුරෝගීන් තුන්සිිය දහයක් විත්‍රවාර්තා වෙලා තියෙනවා ලංකාය මහත් ස්‍යිය ගානක් වාර්තා වෙලා තියෙන. තිං මේ දවස් අටට මේ ප්‍රමාණය කියන්නේ යම් කිසි ප්‍රමාණයකට අපේ අවධානය යොමුවෙන්න ඕන. අද සහයට දිීනවල රජය කාරයාල සහ රජයේ පරික්්්‍යයන් වල ඩැංගු මර්ධදන කටයුතු ක්‍රියාත්මක වෙනවා ඒ සඳහා සියලුම රජය ආයතන ප්‍රධානීින් සහයගය ලබාදයක ලබ බලාපොරොත්තුවෙනවා ඊට අමතරව අනිත් ආයතන වලත් අනිත් පරිශ්්‍රවලත් අද ඒගොලොන්ගේ පරිීක්ෂා කිරීම් සහ පරිෂ්්‍ර පිරිසිදුකිරීමම් කටයුතු අනිදදා දිනයට ධාරති වුණත් අධ හෙට දවස් දෙකේද වුණත් ඒ කටයුතු ක්‍රියාත්ම කරනවනං හොඳයි මොකොද මේකෙන් අපි උදවක් කරගන්නෙ තමටමයි අපි ගොඩක් කලලාට දැකල තියෙනවා රෝගීන් සංකූලතාවවැන් ට පත්ෙන්නේ එක්කෝ ප්‍රමාදෙවී ඇතුළත්වීම එෙම නැත්නං වෙනත් සංකූලතා ව්‍යන්ති බචරෝගින් එෙමත් නැත්නං එමරෝගීන් හල්ට ඇතුලත්වීමට පත්තම කිය කියනවා මේ खाයවෙහසන්නේ නැතුව ඉන්නෝනිෙ ඒවාගේ මොහරි ඒවාගේ දෙවලට මලාතින තමයි නමුත් අපි कोයිතරම් හොඳට අපේ රහල්වල වෛ්‍ය ප්‍රතිකාර කරත් අපගේ හෙදනිල් ரி කොච් හොඳට रोෝගින් බලාගත්තාත් ඒගොලට කරන්න පුලන් சීමமாාවක්ති ඒනිසා रोගීන් ප්‍රමාණය ඉතා වැඩි වුණොත්. ඩංගු ரோගය සනීපවලා ගෙදරන්න ප්‍රමාණය අඩුවෙන් නිට තියෙන එකනිසා රෝහල්වල කාර්ග මඩले අනවශ්‍යවිදියට ආතතියකට පත් නිටතින ගොළන්ගේ ධාරිතාාවවික්ම ඉක්මවා. டுத்திீண தேகනිசா ரோகே வளவாගனிීමமா வடහந்த. මැතුව රෝගේ හැදිලඇකට ප්‍රතිකාර කර ගන්නෙකට වඩා පලක්කාග නනිවතමා තා වැදගත්තෙන් ට අමතරව කියනව නං අපි කොළम्ඹ ප්‍රාදේශ සෞෂේවා ද්‍යක්ෂ කාර්යාලය බල ප්‍රදේශය කොළम्ඹ දිස්ත්‍රික්ක මේ වෙන විට ඩෙගු මදුරුවන් බෝවන ස්ථාන නිවැරිදිකරගත්ත නැතිකි ස්ථාන දෙසය පනගට විතර ුරුද්ධව නීති මේ ක්‍රාමාර්ග ාරගෙන තියෙනවා ඊට අමතරව තවත් රතු නිවේදන නිකුත් කරලාති න හත්සියයක් විතර ප්‍රමාණයක ති මේේ රතු නිවේදෙන නිකුත් කරපු කට්ටිය නිවරැදවුණේ නැත්නං අපි සිද්ධ වෙනවා නැතවතාවක් මේ හයට විරුද්ධවත් නේතිමගින් ක්‍රියාත්මක වෙන්න. දැන් තවත්දේශී පොත්කිහිපයක්හැටයෙන්. ලවඩාත්ම ජනප්‍රේ සචාරක ගමනන්ත අතර ශ්‍රීලංකාව සිව නිස්ථනයට පත්වතිබෙනවා ෆෝබ්ස් ්‍යාපරික සංරාාව බව අනවරනක ඇේ ෆ්ල් පැක් සංචරක වේ අඩිිය සිදුකළ ඇගේ එමකට අනුවයි ශීලංකාවට ඉහලින්න් එමලයිස්තුය දක්වෙන්නේ ජපානයේ ආර්ජන්ටිනාව සහ ජිපතුවායි දුෂ්කර වසරගනාවින් පසල් ශ්‍රීලංකාව සචාරක ෂේතරයේ මෙවන විට ඉදිරියට පැමණින් සිටන බව. එම් අඩියේ ශීලංකාව පිබඳව තබා ඇති සටහන දක්වෙනවා ත ශීලංකාමහබැකව දත්වට අුව දෙදහස් සිතුන වසරේ විදේ සංචාරකයන් දාහතරලක්ෂ. සහදහ තුන් සේතු දෙෙකු මෙරට පැමිණිතිබෙනවයනූ සංචාරක කර්මාන්තෙන් පසුගේියවසේදි මෙරට උපයායඇති ආදායයිම, ඇමරිකානු ඩොඩ මියන දෙදහස් හැට අටක්. වසම සුබසාදක ප්‍රතිලාභයෝජනා ක්‍රමේ ක්‍රියත්ම කිරීම හා ඇතපත්කිරීම පිබඳ ශේෂසාකචාවක් ඒ.ල්ලේ ගහමන්දුරේදී පැවැත්ව ව ග්‍රාමාත්‍ය නේශකනවර්දන මහතාගේ ප්‍රධහත්වෙන්. එයනු එමසාකච්චාවෙේති දෙදහස් විසිතනවසර සියලුම අස්වසම භාචනාක් ජනවාර්රමස තිස් එක් වදාාවන විට විසඳ අවසන්කිරීමට යිතිීරණය කර ඇත්ත. එමම පෙබරවාරමසමුල් සති වන විට දෙවනවටේ සඳහා අතින් අස්වස අම් පත් කැඳවීමටත් සෑම ප්‍රදේශලකම් කොට්ාශයක කටම අත්වසුම විශේෂ ඒකයක් ඇතිකිරීමටත් එහිී තීරණේීතිබෙනවා තවද. කටේුතු පහු කරගනීම දසා ්‍රාමීමටමින් ඒ සඳහ නිෙල ධරෙකු පත්කිරීමටත්, ඒදී සාකච්චාකිරීම විශේෂත්වය. ලංකා ගනාගමන ම්ඩලේ වස හැටහයක් සිරිීමමනිමිතෙන් සංවිධාන කරනු ජාතික සැරුම් උත්සවේ ලංකා ගමනාගන මන්ඩලට අයත් මැවච්චේ ප්‍රදේශය වැඩවිින් පරිශ්වයේදී පැත්වන ඒ ප්‍රාහන මහාමාර්ගහහා ජනමාද්‍ය අමාත්‍යේ ආචාර් බඳල ගුණුවවර්දන හතාගේ ප්‍රධනත්වෙන්. එම සර උත්සවේට සමගමීව ලංකා ගමනා ගම මඩේ පිහිටවීම සඳහ. මූිකත්වේ ගත් එක ප්‍රහන අමාත්‍ය රේ දැර ෛත්‍රරිපාල සෑනායක මහතා අනුස්මරණය කරින් මැද වච ලංගම ප්‍රදේශයේ වැඩොල ෛත්‍රරිපාල සේනායක ඉ ිනයුබේ නිෂ්ාන කර්මාන්තශලාාවලෙස නම්කිරීමද.

අයහපත් කාලගුණේ හේතුෙන් තාව කාලකව නතර කර තිබූ ඉදියාවේ නාග පටන සිට කන්ක සන්තුරේ දක්වාාව. මගේ ප්‍රවාහන නෞකාසේ ලබන මස පලමොනදාසිට යල ආරම්භකිරීමට පියවරගෙනතිබෙනවා ඉන්දිියාවේ ශිව ගී නැවසේවාාවමකින් ඒ පිබද නිේදන කර ඇති අඇතට. ීට පෙර එම නැවසේවාාව චරීපණි නැවසමාගම විසින් සිදු කරන ලබවා. යනුව ලබන මසලමනදා පෙරවර අට ඉන්දයාාවෙන් ගමන් ආරම් කරන ශිව ගී මගේ නවකාාව.ඇතින පෙරවරු එකො යි හතලිස් පහට පමන කන්ක සතුරේ වෙත පැමිීම නම යි මගින් එකේ පනස්නෙකුට. කළ හැකි මෙම නවකාපෙන්, එක් මගේෙකුගෙන් රුපියල් විසිහයි දහසක ගාස්තුවක් අයි කරෙන අතර, එහි ගමන් ගන්නා මගේට ලබන පහල සුනදාසිට යයාපනේ ස්ථහනතුනකද ප්‍රවේශ පතු්‍රල පාකත හැකි වනවාා. ජනවාරි මස දහවනදා කෘතහස්ථලේකකේකු ජනප්‍රිය නවකතාකරුවක මෙටම, ප්‍රවීන පුවත් පත් කලාබේදක වූ කුණස්සේන ජෛලස් ශූරීහ උපතලබාඇත්තේ දහස්තම සිය විසි අයටේ ජනවාරි මස දහවන දියි. සිංහල ජාතිය සරසාවි සදරඇස ලංකාදීප සිරිල්ක් දිනකර වැනි පුවත් පත්තික අතරෘත්වය ඒමහතා ඔබවා ඇති අතර ගොලු හදවත ගැහැන්ුල අමයි මව සහදුව රිදී නිමානයවැල නවකතා රැසක්ද රචනා කරතිබෙනවා. සක් ජාතියන් මහමන්්ඩලේ පලම් සෙසිවාරේ ලන්ඩනේ මෙත දිිස්ත මධ්‍යමශාලාාවේ දීපත්වවා ඇත්තේ එදදාහ සමසී හතරි සහය ජනවාරි මස දහවන දිනයි එ සඳහ රටබල් පනස් එකක නියෝජතන් සහවාගේ විබෙනවා ලොව පැණිතම භූගර දුම්රිය මාර්ග වන ලන්ඩන මෙට්‍රෝපොලිටන් දුම්රිය මාගගේ විෘතක ඇත්ති එදදාහ සටසේ හැ තුනේ ජනවාරි මස හවන දියි ගින් ්‍රදදා ප්‍රහන ෘති විකාශයන මට පත්වවා හමම් හිටත් සවස හයයිතිෙට තරුන් සරන්නයි නොමබුද්හයි. නවතම පුවත් දැරකැනීමට ශ්‍රවත්තා TV නිවස් YouTube චනලය සස්රයිබ් කරන්න.